ලෝකුසරාණ ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. Team එක ඉදරයි පුළුවන් උපරිම කරන්න දැන් මේ බලාපොරොත්තු වල හිටියේ. ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඉතින් මම ඒ ගැන ගොඩක් හිතන්නේ නැහැ. ටීම් එක මුදා භාවයක් තිබෙන්නේ නැහැ කියලා. මොකද හැමෝම බැලුවේ මැච් දිනන්න තමයි. ඉතින් මැච් දිනන පරිදින එක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. අපි සවුතුර කරන දවසේ අපි ඉතින් මැච් පරදිනවා. ඉතින් අපි හොඳට කරන්න නම් ඉතින් අපි හැම පාට් එකම හොඳට කරන්න ඕන. පරාදි වෙච්ච තරඟ වලදී අපි අතින් එක්ක පිටකරණයෙන් නැත්නම් පන්දු යැවීමෙන් පන්දු රැකීමෙන් නැත්නම් තුනෙන්ම ඒ අවස්ථාවවලදී මම හිතන්නේ අපි හොඳට කරේ නැහැ. ඒකින්ද තමයි අපි අහුඟක් මැචස් පැරදුනේ. සෑහෙන කනගාටු වෙනවා. මොකද ක්‍රීඩාලෝලින් අපිත් එක්ක හැමදාමත් හිටියා. අපිට හුඟක් ආදරේ. අපි දිනුවත් පැරදුනත් අපි මැච් බලනවා. අපිට සහයෝගය දෙනවා. ඉතින් අපි බොහොමත්ම කනගාටුයි කණ්ඩායමක් විදියට අපි ඔවුන්ට කිසිසේත්ම සතුටක් එක් කරගන්න දුන්නේ නැහැ. කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉතාමත්ම හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩාලෝලින්ට ඉක්මනින් සතුටක් එක් කර දෙන්න. මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයන් සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පළ කළේ මෙවන් අදහසක්. සියලු දේම හෙළි කරන්නම්. මොකක්ද උනේ? ඇයි කනගාටුයි? පරාජයට පත් වුණා. යොන්දර කරේ නැහැ. ඒකට හේතුව කඩාවැටීම කොතෙන් දුන්නේ කියන එක මට දවස් දෙකක් දෙන්න. මම ඒක ඔක්කොම කතා කරන්නම්. ඕන මාදිර මම කතා කරන්නම්. හැබැයි ඒ දවස් දෙක තුත ඔබතුමාලා බුද්ධිවත්ව හිතන්න මොකද්ද මේකට හේතුව කියන එක. අපි ප්ලෑන් එකකට ගියේ සියලු දේ මම හෙළි කරන්නම්. ඉදිරියේදී මට දවස් දෙකක් දෙන්න. මම වක්කීම බාර ගන්නවා. මම පැනල යන්නේ. මම මේක සියලුම දේවල් මම කතා කරනවා. මේව කුමන්ත්‍රණ තිබ්බද? මේව කවුද වැට්ටුවේ? කවුද මේව කඩා කප්පල් ගන්න හැදුවේ? මම මේව සේරම මම මේ තමන් ඉදිරියේදී මම ඉල් කරන්නේ. එක්තරා කණ්ඩායමක කුමන්ත්‍රණයක් තිබ්බා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.